හැමමයිබන් කියලා පිළිගන්න අදත්වාල මේ එකතුවෙලා එන්නේ SL Guide YouTube channel ඇත්ත එක. අද මං කතා කරන්නේ කොහොමද ඔයාගේ Android phone එකෙන් delete වුණු calls messages ආයමත් recover කරගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට අපතෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් notification එකක් වගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මුලින්ම Play Store එකට ගිහින් SMS backup කියලා search කරන්න. ඊට පස්සෙ ඔයා මෙන්න මේ application එක install කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මේ video එකේ පළවෙනි තියෙන description එකේ link එක පාවිච්චි කරලත් මේ app එක download කරගන්න පුළුවන්. කොහොම හරි ඔයා මේක install කරගෙන මේ විදිහට open කරගන්න. දැන් මුලින්ම අපිට මේ වගේ welcome note එකක් බලාගන්න පුළුවන්. ඔයා අවශ්‍ය නම් මේකත් කියවගෙන මේ get started කියන එක click කරන්න. ඊට පස්සෙ ඔයාගෙන් app permission ඉල්ලනවා. ඔයා මේ ටික අනිවාර්යයෙන්ම allow කරගන්න ඕනි. හරි. දැන් අපිට කියනවා backup එකක් create කරගන්න කියලා. ඔයා මේ කොළපාටින් තියෙන button එක click කරන්න. ඊළඟට මෙතන අපිට categories දෙකක් පෙන්වෙනවා. ඔයාට calls සහ messages දෙකම recover කරගන්න අවශ්‍ය නම් මේ දෙකම අනිවාර්යයෙන්ම on කරලා තියන්න. ඊට පස්සේ මේ next button එක click කරන්න. දැන් ඔයාගෙන් අහනවා මේ විදිහට recover කරගන්න දේවල් කොහොමද store කරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ calls සහ messages කොහෙටද save වෙන්නේ කියලා. ඔයාට අවශ්‍ය නම් මේක ඔයාගේ phone එකටම backup වෙන විදිහට හදාගන්න පුළුවන්. හැබැයි phone එකට save කරලා හදිස්සිවත් ඔයාගේ phone එක නැති වුණොත් ඔයාට මේව access කරන්න විදියක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ඔයාගේ Google Drive account එකට backup කරගන්න එක. එතකොට මේ messages ඔයාට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ Gmail account එක වගාව තියෙන තාක්කල් මේ දේවල් ඔයාට store කරලා තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ Google Drive කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයා මේ login button එක click කරන්න. මෙතනින් මම මේ full access කියනකම select කරලා මේක okay කරනවා. දැන් මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකේ තියෙන Gmail account එකක් select කරගන්න එක. ඒ වගේම මේකත් ඔයා allow කරගන්න ඕනි. දැන් මෙතන ඔයාට බලාගන්න පුළුවන් 30 days කියන එකට ඉස්සරහින් drop down menu එකක් තියෙනවා. ඔයා මෙතනින් අනිවාර්යයෙන්ම do not delete කියන එක select කරලා තියන්න. මොකද නැත්නම් යම්කිසි කාල සීමාවකට පස්සෙ ඔයා මේ recover කරගන්න දේවල් automatically delete වෙනවා. ඒ නිසා ඔයා මේ විදිහට select කරලා මේ save command එක දෙන්න. ඊට පස්සේ මේ next කියන එකට යන්න. දැන් මෙතනින් ආන්නේ වගේ calls සහ messages backup වෙන්න ඕනි කාල සීමාව මොකද්ද කියලා. ඒ කියන්නේ දිනපතාද සතියකට සැරයක්ද එහෙම නැත්නම් හැම පැයකටම සැරයක් backup වෙන විදිහට වුණත් ඔයාට මේක set කරගන්න පුළුවන්. මම මෙතනින් weekly කියන එක දෙනවා. ඒ කියන්නේ සතියකට සැරයක් තමයි මගේ messages backup වෙන්නේ. ඉතින් ඔයාලට නිතරම calls messages එනවා නම් ඔයාලට මේ hourly කියන එක select කරගන්න පුළුවන්. කොහමද ඔයා මෙතනින් කැමති option එකක් select කරලා මේ backup command එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ messages ටික මේ විදිහට backup වෙනවා. ඉතින් අපිට පළවෙනි පාර විතරයි මේ විදිහට manual backup කරගන්න වෙන්නේ. මෙතනින් එහාට අපි select කරගත්ත time period එක අනුව මේක automatically backup වෙනවා. ඒ කියන්නේ මම select කරගත්ත weekly කියන එක එනිසා මගේ messages ටික ආයමත් සතියකින් automatically backup වෙනවා. හරි. දැන් මගේ backup process එක ඉවරයි. මම දැන් මේක back කරගෙන මගේ messages වලට යනවා. ඉතින් අපි දැන් මෙතන තියෙන messages ඔක්කොම ටික delete කරගෙන බලමු ආයමත් මේවා අපිට recover කරගන්න පුළුවන්ද කියලා. ඉතින් messages විතරක් නෙමෙයි අපිට call history කුණත් backup කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මෙතන තියෙන numbers දෙක තුනක් මතක තියාගන්න. ඊට පස්සේ මම backup එක open කරාට පස්සේ මේක සාර්ථකද කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ආයෙමත් අර backup application එක open කරගන්නවා. ඊට පස්සේ අපි අන්තිම backup එක තමයි මේ විදිහට උඩින්ම අපිට display වෙන්නේ. මම දැන් මේ view details කියන එකට යනවා. ඊට පස්සේ අපිට මේ විදිහට calls සහ messages වෙනම categorize කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මුලින්ම මේ message කියන එකට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම delete කරගත්ත messages ඔක්කොම ටික මෙතන තියෙනවා. දැන් ඔයාලට මෙතන තියෙන chat එකක් ආයෙමත් restore කරගන්න අවශ්‍ය නම් මේ තිත්තුන උඩ click කරන්න. ඊට පස්සේ මේ restore command එක දෙන්න. ඊළඟට මේක okay කරගන්න. ඒ වගේම මේකත් ඔයා use කරගන්න ඕනි. දැන් අපි messages වලට ගියොත් අපි restore කරපු conversation එක කිසිම ගැටලුවක් නැතුව අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් අපිට අපේ call history එකත් බලා ගන්න පුළුවන්. ඉතින් හදිසියෙවත් ඔයාගේ phone එක නැති වුණොත් මොකද කරන්නේ? එහෙම නැත්නම් phone එක මොකක් හරි වෙලා on කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ? මේ වගේ දෙයක් වුණොත් ඔයාට වෙනත් phone එකකින් හරි computer එකකින් හරි ඔයාගේ Google Drive account එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ backup details access කරන්න පුළුවන්.
ඉතින් මේ Google Drive එකේ cloud storage ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් SL guide cloud storage කියලා search කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එතනදී අපි මේ cloud storage එක තියෙන වාසි සහ අවාසි හැම දෙයක් ගැනම කතා කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් share කරන්න ඔකට දැන් නැලුවන්ට දැනගන්න ඒ වගේම ඔයාගේ අදහසත් මතකතෝ පාලින් comment කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයාලට ගේන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක යතුනාලා හැමෝටම ස්තුතියි අපි SL guide තවත් වීඩියෝකින් හමු වෙමු හැමෝටම සුබ දවසක්.